ලොව උසම ගොඩනැගිල්ලි දිගිරීමේ තරගේ වසර සිය ගණනාවක් තිස්සේ අදටත් විවෘතව පවතිනවා. 1930 1931 අතර කාලයේදී තමයි එම තරගේ වඩාත් උණුසුම්ම පැවතියේ. මොකද එම වසර දෙකක කාලය ඇතුළත ඇමරිකාවේ නිව්යෝක් නගරය තුළ ලොව උසම ගොඩනැගිලි තුනක් ඉදි වුණා. 1930 වර්ෂයේදී මීටර් 282.5 උස මෑන්හැටන් බැංකු ගොඩනැගිල්ලේ දිවූ අතර ඉන් මාස කිහිපයකට පසු මීටර් 319 උස ක්‍රිස්ලර් ගොඩනැගිල්ලද මාස 11කට පසු 1931 වර්ෂයේදී මීටර් 381 උස එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල ඉදි කරා. ඉන්පසු 2010 ඉදිකරපු මීටර් 828 උස ඩුබායි වල බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල තමයි අදටත් ලොව උසම ගොඩනැගිල්ල වන්නේ. නමුත් සෞදි අරාබිය විසින් සාධාරණම කිරීමට නියමිත කිංඩම් ටවර් ගොඩනැගිල්ල නුදුරේදීම එම වාර්තාවට හිමිකම් කීමට නියමිතයි. සාධාරණම කළ විට එහි උස සැතපුමක් වූ කිලෝමීටර් 1.6ක් පමණ වෙනවා. ඉතින් ලොව උසම ගොඩනැගිල්ලි ඉදිකිරීමේ මෙම තරඟය කවදාවත් නවතින එකක් නම් නොවෙයි. නමුත් හිතන්න ගොඩනැගිල්ලක් ඉදි කරන්න පුළුවන් උපරිම උසේ සීමාවක් තිබිය යුතුයි නේද? එසේ නම් මෙම සීමාව කුමක්ද? අද වීඩියෝ එකෙන් අපි ඒ පිළිබඳව කතා කරමු. ඒ ගැන දැනගන්නට පෙර ඔබ අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරොත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. මේ වන විට ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල නිර්මාණය කරපු ගෘහ නිර්මාණ ශිල්පියා වන ඇඩ්‍රියන් ස්මිත් මහතා ඒ ගැන ඔහුගේ අදහස් දක්වා සිටියා. ඔහු පවසන විදියට සැතපුමකට වඩා උස ගොඩනැගිල්ලක් ඉදි කිරීමේදී මිනිසාට මුහුණ දෙන්නට වෙන ප්‍රධානම ගැටලුව නම් ආරෝහක සහ ප්‍රවාහන පද්ධතියයි. ස්ට්‍රක්චරල් ඉංජිනියර් කෙනෙකු වන විලියම් බේකර් මහතාත් ඒ ගැන අදහස් දක්වා සිටියා. බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල ඉදි කිරීමේදී එය එතරම් උසකට නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන පද්ධතිය සකසා දුන්නේද එම මහතා විසින්. බට්‍රස්කෝ ලෙස හඳුන්වනම ස්ට්‍රක්චරල් සිස්ටම් එක සයිකොන් මධ්‍යකින් සමන්විත අතර වයි හැඩේට ඉදිකරපු ආධාර තුනකින් සමන්විත වෙනවා. ඉතින් එම පද්ධතියට ස්තුතිවන්ත වෙන්න කොළම් ට්‍රාන්ස්ෆර්ස් භාවිතා නොකර ගොඩනැගිල්ලේ පාදමේ සිට උඩට එහි බර පටවාගෙන යන්නට පුළුවන්. ඔහු පවසන විදියට බට්‍රස්කෝ තාක්ෂණය මගින් බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලට වඩා දෙගුණයකටත් වඩා උස ගොඩනැගිල්ලක් උනත් ඉදි කරන්නට පුළුවන්. උස ගොඩනැගිලි පිළිබඳ විශේෂඥයෙකු වන ටිම් ජොන්සන් මහතා පවසන පරිදි ඉතාමත්ම උසින් වැඩි ගොඩනැගිල්ලක් ඉදි කරනවා නම් මේ සැකිල්ල අයිෆල් කුළුණ මෙන් ක්‍රමයෙන් උඩට යනවාත් සමගම සිහින් විය යුතුයි. ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ අවශ්‍ය කරන සම්පත් සපයනවා නම් සැතපුම් දෙකක් උස ගොඩනැගිල්ලක් කිසිම ගැටලුවක් නොමැතිව ඉදි කළ හැකි බවයි. මේ ඔබ දකින්නේ 1990 දශකයේදී ජපානයේ ටෝකියෝවල ඉදි කිරීමට අපේක්ෂාවෙන් සිටි කිලෝමීටර් 4ක් උස ගොඩනැගිල්ලක අනුරුවකි. ගිනිකන්දක සහ අයිෆල් කුළුණේ හැඩයකින් උත් එම ගොඩනැගිල්ල හඳුන්වනු ලැබුවේ එක්සීට් යනුවෙනි. වාර්තා වෙන විදියට මෙහි පාදම සැතපුම් ගණනාවක් පුරාවට පැතිරෙනවා. එය මවුන්ට් ෆූජි කන්දට වඩා කුඩා වන්නේ මීටර් 200ක් පමණයි. නමුත් එම එක්සීඩ් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංගුනේ නැහැ. එය අදී ඉදිකරොත් ඒ සඳහා ඩොලර් ට්‍රිලියනයක්වත් අවශ්‍ය වෙනවා. අඩි දහස් ගණන් උස කඳුවලට වඩා උස ගොඩනැගිලි ඉදිකිරීම කවදාවත් සිදු කරන්න බැරි දෙයක් බව ඔබට සිතුනත් විලියම් බේකර් වැනි ඉංජිනේරුවන් පවසා සිටින්නේ ඒ සැබෑවටම සිදු කළ හැකි බවයි. මොකද ඝනත්වයෙන් වැඩි කඳුවලට වඩා ගොඩනැගිලි ඉතාමත්ම සැහැල්ලුයි. උදාහරණයක් විදිහට ඔවුන් පෙන්වා දෙන්නේ බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලෙන් 85%ක්ම පිරී තිබෙන්නේ වාතයෙන් බවයි. එහි ගොඩනැගිලි සැකිල්ල 15%ක් පමණයි. එම නිසා බර්ජ් ඛලීෆා තරම් උස කන්දකට සමාන උසකින් යුත් ගොඩනැගිල්ලක් ඉදි කරන්න අවශ්‍ය වන්නේ එම කන්දේ මුළු බරෙන් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් පමණයි. ඉතින් එම නිසා න්‍යායාත්මකව බලන කල එවරස් කන්දටත් වඩා උස ගොඩනැගිලි ඉදි කරන්නට පුළුවන්. මීටර් 8849ක් තරම් උස ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අවශ්‍ය වුණොත් එම ගොඩනැගිල්ලේ පාදම වර්ග කිලෝමීටර් 4100ක් තරම් ප්‍රදේශයක් ආවරණය වන ලෙස ඉදි කළ යුතු වෙනවා. අනාගතයේදී මිනිසාට කිලෝමීටර් 1000 ගණනක් උස අභ්‍යවකාශ සෝපානයක් පවා ඉදි කිරීමට හැකි වෙනු ඇති බව විශ්වාස කරන්නට පුළුවන්. අද අපි සතුව එතරම් ශක්තිමත් අමුද්‍රව්‍ය නොමැතිවද අනාගතයේදී ලබන තාක්ෂණික දියුණුවත් සමග යථාර්ථයක් බවට පත්වේවී.